එයට ප්‍රධානතම පිළිතුර තමයි මම ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන් මේ ඉතාමත්ම අභියෝගාත්මක මොහොතේ වර්ජන කිරීම ස්ට්‍රයික් කිරීම නෙවෙයි අපේ යුතුකම. ඒක තමයි මගේ අවංක සිතිවිලි. හැබැයි එවන් සිතිවිලි ජනාධිපතිවරණයට පෙර තිබුණේ නැහැ. අපි හැමෝම දැක්කා සංවිධානාත්මක වර්ජන රැල්ලක් පුද්ගලික දේශපාලන අරමුණු සහ අභිමතාර්ථයන් සාක්ෂාත් කරගන්න. මෙතනින් මගේ ප්‍රකාශයනුත් ඔබතුමන්ලට තේරෙයි වෙනස. මම ආයාචනා කරනවා ලංකාවාසී ජනතාවගෙන් මේ භයංකාර අවස්ථාවේ කරුණාකරලා වර්ජන කරන්න යන්න එපා. කරුණාකරලා තමුන්නාන්සලා පෙරලිකාර දේවල් කරන්නට යන්න එපා. අපි රට ගැන හිතලා, ජනතාව ගැන හිතලා, මේ කොරෝනා වෛරසයේ භයංකාරත්වය ගැන අවබෝධ කරගෙන අපි රටක් හැටියට එකට එකතු වෙලා මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්නට කටයුතු කරමු. ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීමට මම තරයේ විරුද්ධයි. ඒක පැහැදිලිවම කියන්නට ඕන. මාධ්‍ය මර්ධනය කුමක් ආකාරයකින් ක්‍රියාත්මක වුවද මම එයට තරයේම විරුද්ධයි. ඒ කියනෝ වගේම මං හිතන්නේ සමාජ මාධ්‍ය පමණක් නෙමෙයි සියලුම මාධ්‍ය වගකීමෙන් යුක්තව යම්කිසි සොයං ක්‍රමවේදයක් තුළ නිවැරදි ප්‍රවෘත්ති ෆේක් නිවුස් දමන්නේ නැතුව කටකතා ප්‍රචලිත කරන්න, බොරු කටකතා ප්‍රචලිත කරලා කලබගෑනි ඇති කරන්න නැතුව රට තුළ නොසන්සුන්තාවයන් නිර්මාණය කරන්න නැතුව කටයුතු කරන්නට ඒ සියලුම මාධ්‍ය ශේෂ්ඨ ස්වකීය ක්‍රමවේදයක් තුළ ඒ ක්‍රමයේ ක්‍රියාත්මක කරන්නට ඕන. මේ වගේ අවස්ථාවකදී සමාජ මාධ්‍ය ජාලා හෝ කුමන මාධ්‍ය ජාලාවක් හෝ තහනම් කරනවායි කියන එකට මම තරයේම විරුද්ධයි. ඒ වගේම කියනවා මාධ්‍ය ජාලත් විවිධාකාර වූ තොරතුරු සන්නිවේදන ක්‍රමවේදයන් වගකීමෙන් කටයුතු කරන්නට ඕන. අපි හිතන්නට ඕන රට ගැන හිතලා, එහෙම නැතුව මැතිවරණ දිනන්නේ කොහොමද කියන එක ගැන හිත හිත කටයුතු කිරීම නොවේ අද යුගයේ අවශ්‍යතාවය වන්නේ.